දැන් ඔබතුමාට සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලබා දීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඉන්නේ කොයි වගේ මතකද දැන් මම දැක්කා නාමල් රාජපක්ෂ මන්ත්‍රීතුමා ඊට පස්සේ පොදුජන පෙරමුණේ මහලේකම්තුමා මේ සම්බන්ධයෙන් විවිධ ප්‍රකාශ නිකුත් කරලා තිබුණා ඔබතුමාගේ මතය මොකක්ද ඒ සම්බන්ධයෙන් මම හිතන්නේ මේ ඇමති දුරවලට පත් කිරීම ජනාධිපතිතුමාගේ තීන්දුවක් ඒ තීන්දුව අනුව තමයි අපි කටයුතු කරන්නේ එරණ මම මේ මුකුත් දන්නේ නැහැ ඇමතුමා මේ දැන් පහුගිය දවසක සිද්ධ කරපු විදුලි ගාස්තු සංශෝධනයත් එක්ක කර්මාන්තකරුවන්ට යම් බලපෑමක් වෙලා තියෙනවා කියලා කර්මාන්තකරුවන් කියනවා. එතකොට එයාලා සම්බන්ධයෙන් රටට යම් ආර්ථිකයට බල දායකත්වයක් ලබා දෙන කර්මාන්තකරුවන් වෙනුවෙන් විදුලි ගාස්තුව සම්බන්ධයෙන් යම් සහනයක් සැලසන්න හරි මොන හරි වැඩපිළිවෙලක් තියෙනවද? ඇත්තටම කර්මාන්තකරුවන්ට ඉතිහාසයේ පුරාම ලබා දීලා තියෙන ජනන වියදම් වඩා අඩුවෙන් තමයි මේ විදුලිය සැපෙන්නේ. අදටත් එහෙමයි. මට මතක විදිහට 40 රුපියල් 1 කීමේ 41ක් වෙනකොට උන්ට දුන්නේ 26කට. දැන් අලුත් වැඩිවීමත් එක්ක මට නිශ්චිත ගාන ප්‍රකාශ කරන්න බෑ. හැබැයි ජනන වියදමට වඩා අඩුවෙන් තමයි කර්මාන්තකරුවන්ට ලබා දෙන්නේ. ඒකත් ප්‍රමාණවත් නැහැ. ඇත්තටම ශ්‍රී ලංකාව ඉතිහාසයේ පුරාම විදුලිය ජලය ගෑස් සහ ඉන්ධන ලබා දීලා තිබෙන්නේ සහනාධාරම සහනාධාර කියලා කියන්නේ අර වියදමට සරලන මුදලක් නෙමෙයි අය කරලා තියෙන්නේ ඒ නිසා තමයි ඇත්තටම ආර්ථික අර්බුදයෙන් පස්සේ ජනන වියදමට සරලන වියදමක් පාරිභෝගිකයන් අය කරනකොට උන්ට දරා ගන්න බැරි මට්ටමකට හදිසි පරිවර්තනය වුණා ඉතින් ඒක මේ අන්තර්ජාතික මූල්‍ය අරමුදල අඛණ්ඩව කියන කාරණයක් තමයි कॉस्ट रिफ्लेक्टिव प्राइसेस किबट यान वियदम उब पारिभोगे नायक एक राज्य दरान बह सहनाधार खटीट के लिए इतिहास पूरा अभी कलती है विदुलिया जलया गैस वगे देवल उबट मत का नियम बिल्ट गेन दूना इंधन हेमाय सामान्य बिल्ट अरगण पेमीनी हरह हदसी अतिवेच तत्व कुत्क कर्मांत कर्वंट अनिवार्य अनियत बलपेम अतिना भाई दें यम यम सहन क्रिया मार्ग विशेष में उब दानी කර්ම ලංගදී ගිය සති ගරු විදුලි බල ඇමතුමා ප්‍රකාශ කළා සූර්ය පැනල මත ජනනය කරන විදුලිය කර්මාන්ත ශාලාව ගොඩක් තැන්වල තියෙනවා ඒවා මෙතෙක් කල වුන්ට කලින් දුන්නේ කලින් ස්ථාවර කළා 21 ක 22 රුපියල් 22ක් ලබා දුන්නේ දැන් වුන්ට ඔවුන්ගේ විදුලිය වුන්ටම භාවිතා කරන්න එකක ගාන අවශ්‍ය අනුමැතිය කර්මාන්ත විදුලි බල ඇමතුමා ලබා දීලා තියෙනවා ඒක කර්මාන්ත කරුවන්ට සහනයක් ඇමතුමා දැන් සහ ඒක සම්බන්ධ දෙවෙනි කාරණේ තමයි එතකොට cost reflective prices මේ වියදමට අදාළ ජනන වියදම පාරිභෝගිකයන් අරගන්න ගියාම මේක ගැටලුවක්. ඉතින් ඒකට හේතුව මොකද්ද? ඒකට පූර්විකා පසුතලයේ තමයි ශ්‍රී ලංකාව ජනන වියදම අඩු කරන්න වැදගත් කටයුතු පහුගිය අවුරුදු 5-6 සිදු වෙලා නැහැ කියන එක. අතර නොරොච්චවල තාප විදුලි බලාගාරයෙන් පසුව විදුලි බලාගාරය දිවෙලත් නැහැ. පුනර්ජනනීය බලශක්තිය පද්ධතියට කරන විශාල බාධාවක් තිබුණේ. මේ බාධාව තමයි කාංචන විජේසරය මතුම අලුත් පනතකින් ඉවත් කළේ. ඒ පුනර්ජනනීය බලශක්තිය ක්‍රමානුකූල ලංකාවේ පද්ධතියට එකතු වෙනකොට ජනන වියදම අඩු වෙයි. අපි තුනෙහි ප්‍රතිපල ඉදිරි කාලෙදී ලැබිලා යම් පමණකට මේක අඩු කරගන්න පුළුවන් වෙයි කියලා. ඇමතුමා මේ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ දැන් පහුගිය කාල සීමාව තුරදී වැඩි කතාබහකට ලක් වුණානේ. එතකොට ඇතැම් ප්‍රාදේශීය රෝහල්වල අත්‍යවශ්‍ය වෛද්‍ය උපකරණ පවා නැති තත්ත්වයන් සහ පරීක්ෂණ අත්හිටුවන්න සිද්ධ වෙච්ච තත්ත්වයන් වාර්තා වුණා. දැන් ඒ තියෙන ඖෂධ හිඟියට වෛද්‍ය උපකරණ හිඟියට ඔබතුමා අලුත් සෞඛ්‍ය ඇමතුමා විදියට මොන වගේ වැඩපිළිවෙලක්ද මේ දෙකම ආමන්ත්‍රණය කරන්න අවශ්‍යයි ඇත්තටම උපකරණ හිගේකුත් තිබෙනවා ඉතින් අපි මේ දෙකම ක්‍රමානුකූලව ආමන්ත්‍රණය කරමින් තියෙන ඉතින් ඒ සම්බන්ධයෙන් අපි ඊයේත් මුදල් අමාත්‍යංශයෙන් සාකච්ඡා පැවැත්වුවා ගරු ශිහාන් සේමසේ ඇමතුමා සමග ඉතින් ඔවුන් ඇත්තටම මුදල් අමාත්‍යංශයත් ඉහළින්ම ප්‍රමුඛතාවය දෙන අංශයක් සෞඛ්‍යංශය ඉතින් සවුන්ට ලැබෙන ප්‍රතිපාදන අනුව මේ එකතු වෙන අරමුදල් අනුව එකවද අරමුදලට සහ ලැබෙන ප්‍රතිපාදනයන් අනුව බදු එකතු කිරීමතුළු දේවලින් ඔවුන් සෞඛ්‍ය ශාස්ත්‍රයේ මූලික කරවලා තිබෙනවා ඉතින් ඒ නිසා අපි හිතනවා ලබන වසර වෙනකොට 2024 දී කොහොමත් අපිට මීට වඩා අනිවාර්යයෙන්ම යහපත් තත්ත්වයක් ඇති කරගන්න පුළුවන් වෙයි කියලා. You're watching the Life Traveler channel.